මිරේකේ මෙහෙමයි දැනට විදේශගතව සිටින වෛද්‍යවරුන් 700ක් ඉදිරි වසර දෙක තුළ විශේෂඥ පුහුණුව අවසන් කර ආපසු පැමිණෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශයක් කරත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයෙක් පැවසුවේ මෑත කාලීන ප්‍රවණතාවේ අනුව එවැනි සංසිද්ධියක් දැකීමට ඇති ඉඩකඩ අඩු බවයි. එතකොට කියනවා 2016 ඉඳලා 2023 දක්වා ළමා රෝග ශාස්ත්‍රයේ ඒ වගේම 2016 සිට 2023 දක්වා කාලය තුළ වෛද්‍යවරු 168 දෙනෙක්ගෙන් 98 දෙනෙක් තමයි ලංකාව දාලා ගියත් ඒ කියන්නේ පිටරට ගිහිල්ලා ආපහු නැවත ලංකාවට ඇවිල්ලා තියෙන. ඉතින් ඔය වගේ තව තියෙනවා. ඒ වගේම 2022 ළමා රෝග විශේෂඥයින් 32 දෙනෙකුගෙන් 30 දෙනෙක් පමණයි නැවත ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය වගේ ඛේදනීය තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොම වෙතත් මේ තත්ත්වය තව දුරටත් තව ඉදිරියට බොහොම දරුණු තැනකට යාවි. එහෙම වුණොත් සෞඛ්‍ය ශාස්ත්‍රයට එල්ලවෙන තර්ජනය ඒක ඍජුවම බලපාන සහ ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා ඉතින් මේ ආටිකල් එකේ තවදුරටත් සඳහන් කරනවා. මේක ගැන තව කියවන්න කැමති අය ඩේලි මිරර් එකේ මේ ආටිකල් එක තියෙනවා කියවන්න. ඉතින් බොහෝ වෙලාවට يعني වෛද්‍යවරු රට දාලා යන ප්‍රධාන හේතුවක් තමයි අඩු වැටුප්. එතකොට يعني දුර්වල සේවා කොන්දේසි. ඒ කියන්නේ වෛද්‍යවරුන්ට වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පැය ගාණක් තියෙන يعني નિયમિત දින කාලයට වඩා වැඩි ගාණක් එයාලට වැඩ කරන්න සිද්ධ වෙනවා සහ ඒකත් එක්කම ප්‍රමාණ සම්පත් නැතිකම ඊට පස්සේ දියුණු වීමට ඒගොල්ලන්ට අවස්ථාව නැතිකම ඔපචුනිටීස් ඉස්සරහට යන්න නැතිකම එක තැන හැමදාම අවුරුදු ගාණක් පල්වෙවි ඉන්න තියෙන එක සහ ඉතින් දේශපාලන ජීවන තත්ත්වයත් මේක. ඉතින් මේ ඔක්කොන්ටම බලපානවා දේශපාලන අස්ථාවරත්වය. මේ කියන කාරණා එක්ක නොවැළැක්විය හැකි තත්ත්වයක් තමයි මේ වෛද්‍යවරු මේ ලංකාව දාලා යන්නේ. ඉතින් මම කියන්නේ මේක අපිට පේන්නේ නැති අපි කතාබහට ලක් කරන්නේ නැති ඒකට හේතුව ඇත්තටම ඉතින් මිනිස්සු හිතලා ලෙඩ වෙන්නේ නැහැ. හරි දුර්වලයි ඒ අවස්ථාව. ඒක හරිම පුද්ගලානුබද්ධයි. ඒකට මිනිස්සෙක්ලේ අපි ආදරය කරන මිනිස්සු අපි ලෙඩ වෙන්න ඕනි. අපිට ඉස්පිරිතාලයක් ගානේ යන්න වෙන්න ඕනි. බේත් ටිකක් ගන්න ෆාමසි ගානේ යන්න වෙන්න ඕනි. සල්ලි ටිකක් නැති වෙන්න ඕනි. ඉස්පිරිතාලෙන් බේත් ටිකක් ගන්න ෆාමසියට ගිහිල්ලා පොලිමේ ඉන්න වෙන තත්ත්වයකට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. මේ වගේ කාරණයක් ගැන අපිට කතා කරන්න. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ වෙලාවේ අපි කතා නොකරන හැබැයි අපි කතා කළ යුතු තම දැඩි අර්බුදයක් තමයි මේ වෛද්‍යවරුන් ලංකාව දාලා යන එක සහ අපිට තියෙන බෙහෙත්ින්ගේ. ඉතින් ඕක තමයි මම අද පළවෙනි ප්‍රවෘත්ති විදියට ගත්තේ. සෞඛ්‍ය ගැන කතා කරපින්ද බුණ මම තව කැලලක් ඔකට මේකතු කරන් යන්නම්. මේ දවස්වල මේ ඉතා වේගෙන් ඩෙංගු පැතිරෙනවා. ඒ වගේම පහුගිය දවස්වල තව නිවුස් කීපයක් වාර්තා වුණා ලාදරු රෝගය. ඒකට කලින් ලංකාවෙන් තුරන් වෙලා තිබුණා කියලා ෆලකපු රෝගයක් තිබ්බා ලාදරු කියලා ලාදරු දන්නවනේ. ඒක මේ අවුරුද්ද ගත වෙච්ච කාලයට 600කට වැඩි රෝගීන් කුණිවාඩු දීලා තියෙනවා. ඒකත් ලොකුටම යනවා. විශේෂයෙන්ම පොඩි ළමයි ආශ්‍රිතව ළමයි ලාදරු පොඩි ළමයි ආශ්‍රිතව ළමයි 50කට හෝ 60කට ප්‍රමාණයකට වැරදිලා තියෙනවා. ඒ මොකද කෙල සෙම වගේ දේවල් වලින් තමයි වැළඳෙන්නේ. ඊට අමතරව අලුතෙන් තිබිච්ච පරණ රෝගයක් ආපහු මැලේරියාව ලංකාවේ තියෙනවා කියලා සිද්ධි කීපයක් වාර්තා 2017 විතර මැලේරියා තුරන් කළා කියලා අපිට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සාධිකයකුත් හම්බුණා. සාධිකයක් හම්බුණා. ඒ වගේම අපහු සාධික කිරීමක් සාධියක් කියන්නේ සර්ටිෆිකට් එකක් නෙවෙයි. සාධික කිරීමක් හම්බුණා. ඊට අමතරව තව පස් වලින් හැදෙන උණක් සම්බන්ධයෙන් පහුගිය දවස්වල වාර්තා වුණා. මේ ඩොක්ටර්ස්ලාට යනවත් එක්කම වෙන දේවල් ටික. ඊට පස්සේ නිර්වින්දන බෙහෙතක් නිසා මරණ කිහිපයක් වාර්තා වෙලා තිබෙනවා. ළමා මරණ නේද? ළමා මරණ කරාපිටිය හොස්පිටල් එකෙත් වාර්තා වෙලා කියලා ආරංචියක් ආවා. හැබැයි තාම කන්ෆර්ම් කරලා නැහැ ඒක. රවි කුමදේසුත් කිව්වා කන්ෆර්ම් කරලා නැහැ තාම ඒක කියලා. සාමාන්‍යයෙන් මම ඔය දැන් මම දැක්කේ මං හිතන්නේ ගෙට් පීක් එකේ තිබුණු ආටිකල් එක මට ආටිකල් එක නැවත හොයාගන්න බැරුව ගියා. ඒකේ කියවුණු එකක් තමයි මේ සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් තියෙන රටක රටවල්වල සැම්බියා උදාහරණයට අරගෙන ලියලා තිබුණේ වෙන්න තියෙන ලොකුම නරකම දෙයක් තමයි සෞඛ්‍ය පද්ධතිය පිරිහීම. ඒ කියන්නේ ඒ වගේ රටක සාමාන්‍ය ලදරු මරණ අනුපාතය සාමාන්‍යයෙන් ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ යනවා. 2.2ක විතර තිබුණු එකක් අවුරුදු 3ක්. ඒ කියන්නේ ඩිෆෝල්ට් එකට ගිහිලා අවුරුදු 3ක් ඇතුළත ඒක 11.9කට වැඩි වෙනවා. ඉතින් ආර්ථික අර්බුදයක තියෙන කලැටරල් ඩැමේජ් තමයි මේ සුජිත් සම්පූර්ණයෙන් කතා කරපු එකෙත් අපිට සහ මණ්ඩ අර ආටිකල් එකත් එක්කයි දෙකම එක්ක අපිට දැනෙන එක තමයි අපිට ඉතා දරුණු ගණේ ආර්ථික අර්බුදයත් එක්ක ඉතා දරුණු ගණේ සෞඛ්‍ය අර්බුදයක් ළඟ එනවා. ඉතින් අපිට මං හිතන්නේ ඒක එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ ටිකෙන් ටික ස්ටෙප්. හැබැයි ඒක රිවර්ස් කරන්න බෑ අර හිතන තරම් වේගෙන්.
එහෙම එකක් මං හිතන්නේ. මොකද අපේ මං කියන්නේ දැන් වෛද්‍ය වරු රට යෑම ඊට පස්සේ වෛද්‍ය ක්‍රියාවලට සම්බන්ධ අනිත් රට යෑමත් එක්ක අපේ තිබුණා මිඩ්වයිෆ්ලා කියලා ඉන්නේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය අපේ ඉතාම හොන්තනක තිබිච්ච ආසියාවේ සහ ලෝකෙත් ඉතාම හොන්තනක තිබිච්ච ප්‍රජා සෞඛ්‍ය පද්ධතියක් තමයි ලංකාවේ තිබුණේ. ඒකත් ඉතින් කඩාගෙන වැටෙන ඔය චේන් එක තනින් තනින් බ්ලොක් වෙද්දි වෛද්‍යවරු නැති වෙනවා, මේ සාතු සේවිකාවන් නැති වෙනවා, ඊට පස්සේ PHI රට යනවා, කියන්නේ ඔක්කොම තනින් තනින් රට යනකොට ඒ සෞඛ්‍ය පද්ධතියම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ඒක හදන්න එක රයෙන් බෑ.